අයිබෝන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ගණිතය YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ දෝලන තරංග පාඩමේ තරංග ගුණ යටතේ කතා කරන තුන්වැනි වීඩියෝ එක තරංග ගුණ MCQ 20ක් කතා කරලා ඉවරයි. අද 21 වෙනි MCQ එකේ ඉඳලා 31 වෙනි MCQ එක දක්වා කතා කරලා ඉපස්සේ අපි 2020 දක්වා සියලු MCQ තරංග ගුණ යටතේ කතා කරලා ඉවර වෙනවා. संप्रयुक्त स्पंदे कुमन रूपे තරංග අධිස්ථාපන මූලධර්මයේ යටතේ ඒ කියන්නේ කිසිදු තරංගයක් අපිට බලා ගන්න හම් වෙන්නේ නැහැ මේ ස්පන්දයෙන් හරියටම භාගයක් ගියාට පස්සේ. ඒ නිසා පිළිතුරු අංක 5 වැඩදී කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට 22 වෙනි ගැටලුව වැලි මත ජීවත් වන කෘමියෙකුගේ චලනය නිසා 50 ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරන තීරයක් තරංග හා 150 ms ශ්‍රේණියක වේගයෙන් ගමන් කරන අන්වායාම තරංග වැලි පෘෂ්ඨයේ ඔස්සේ ජනනය වේ. ලඟාවන කාලවල වෙනස තීමකින් ගෝනිස්සකට ක්‍රමයා සිටින ස්ථානයේ නිමාණය කළ හැකිය. ගෝනිස්සා ඉන්නේ මෙතන. ගෝනිස්සට තියෙන දුර කිත්ස් නම් අපි දන්නවා වැඩි වේගයෙන් ගමන් කරන තරංගයේ ඉක්මනට ළඟා වෙනවා මෙයාට. අඩු වේගයෙන් තරංග ගමන් කරන තරංගයේ එමීට ළඟා වෙන්නේ. ඒ කියන්නේ ගෝනිස්සට ඉස්සලා දැනෙන්නේ මේ තරංගයේ. ඔය කාල වෙනස 4 වැඩි කිරීම 10 වෙන 3යි කියලා දීලා ගෝනිස්සාගේ සිට ක්‍රමයාට ඇති දුර අහලා තියෙනවා. මන් දුර ගත්තා x කියලා. අපි දන්නවා තරංගයක හෝ ඕනෑම වස්තුවක වේගය කියන්නේ දුර බෙදීම කාලය ඉස් සමානයි ut ස්ථාපනයේ දුර ප්‍රවේගයේ කාලය. ඔතනින් කාලය යුක්ත කරොත් වෙනවා ඉස් බෙදීම u කියලා. එහෙනම් කාලයේ වෙනස ගන්නකොට මේ හෙමී කියන තරංගය තමයි වැඩි කාලයක් ගන්නෙ. යාට ගත වෙන කාලය x බෙදීම 50යි. දුර විස්ථාපනයේ බෙදීම වේගය. ඕකෙන් අඩු කරොත් මෙයාගේ ගත වෙන කාලය x බෙදීම 150. සමාන වෙන්න ඕන. ගෝනුස්සට දැනෙන කාලයේ වෙනස 4 වැඩි කිරීම 10 වෙන 3යි තත්පර කියලා දීලා තියෙනවා. 4 වැඩි කිරීම 10 වෙන 3යි. කුඩා පොදු ගුණාකාරය 150යි. 150ට 50 වල 3යි 3 වරක් x 3යි x වෙන 2යි 3යි x වෙන x සමානයි 4 වරක් 10 වෙන 3යි. 3යි x කියන x අඩුනහම 2යි x 2යි x බෙදීම 150. සමානයි 4 වැඩි කිරීම 10 වෙන 3යි. ඔතනින් අපිට ගන්න පුළුවන් දෙවරක් 75යි 75 වරක් 4. 75යි 150යි 300යි. 300 වැඩි කිරීම 10 වෙන 3යි කියන්නේ 0.3 මීටර කියලා ගන්න පුළුවන් විස්ථාපනය. පිළිතුරු අංක 4 නිවැරදි කියලා ගන්න පුළුවන් 22 වෙනි ගැටලුවට. ඊළඟට බලමු 23 වෙනි ගැටලුව. 23 වෙනි ගැටලුව කියන්නේ සිරස් කම්බියක් දිගේ චලනයේ විය හැකි සැහැල්ලු කුඩා මුදුවකට සමිතද තන්තුවක් තියෙනවා ඒ වගේ මුදුවකට සම්බන්ධ කරලා තියෙන්නේ ඒ කියන්නේ මෙතන සුමටයි මුදුවකට සම්බන්ධ කර තන්තුව දිගේ ප්‍රගමණය වන තරංග ස්පන්දයක් රූපේ පෙන්වා ඇත. එයාගේ මේ වගේ තරංග ස්පන්දයක් වෙනවා. එතකොට අපෙන් අහනවා තරංග ස්පන්දයේ උපරිමයේ මුදුව කරා නගාවන්නේ කලින් වගේමයි මේ සීමාව මුදුව කරා ළඟා වෙනවා කියලා කියන්නේ එනකොට සිදෙනවා කොහොම හැබැයි අපි දන්නවා පරාවර්තනය වෙනකොටත් මේ පැත්තෙමයි එන්නේ මෙතනින්මයි එන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය තරංගය වගේ දෙගුණයක් උසට දැන් පේනවා නිර්මාණකාරී නිරෝධනයේ නිසා. එහෙනම් පිළිතුරු අංක
දෙකනි වැරදි කියලා ගන්න පුළුවන් 23 වෙනි ගැටලුවට. ඊළඟට බලමු 24 වෙනි ගැටලුව. සුළු වශයෙන් වෙනස් සංඛ්‍යාත සහිත විස්ථාපන සහිත ධ්වනි තරංග දෙකක් මගින් සෑදෙන සංප්‍රයුක්ත තරංග රූපේ පෙන්වා ඇත. නුගැසුම් සංඛ්‍යාතයේ සමාන වනුයේ. දැන් බලමු සම්පූර්ණ තරංගයක් එතන හැදිලා තියෙන 24 වෙනි ගැටලුවේ මේ ආකාරයට නුගැසුමක් ගත්තොත් අවමයක සිට නැවත අවමයකට එන්න සම්පූර්ණ නුගැසුම් තරංගයක කාලය හෝම් වේ කාලයට අපි කියනවා ආවර්ත කාලය. ඔය කාලේ ප්‍රස්ථාරයේ වල්පම පේනවා ආවර්ත කාලය 0.5යි ඉන්ද්‍රදේශම් 5යි තත්ත්වය. එහෙනම් සංඛ්‍යාතය කියන්නේ 1ට ආවර්ත කාලය 1ට 0.5 කියන්නේ 10 බෙදීම 5යි හර්ට්ස් 2යි කියලා එනවා නුගැසුම් සංඛ්‍යාතය. අවම සද්දයක් කියලා නුගැසුම් සංඛ්‍යාතයේ අඩුම තිබිලා ආය උපරිමයට ගිහිල්ලා අඩුම වෙන්න ගත වෙන කාලයට කියනවා ආවර්ත කාලය කියලා. ඕක තමයි තරංගයේ යොම් වේ වගේ අඩු වගේ කියනලා උපරිමයට ගිහිල්ලා ආය මේ පැත්තට යනකොට අඩුලා කියලා පෙන්නලා තියෙනවා. ඊළඟට බලමු 25 වෙනි ගැටලුව. එහෙනම් මේකට පිළිතුර 24 වෙනි ගැටලුවේ පිළිතුර අපිට ගන්න පුළුවන් දෙවැනි පිළිතුර නිවැරදි කියලා. ඊළඟට 25 වෙනි ගැටලුව. වයිනම් රාශියක් එක්ස්නම් තවත් රාශියක් සමග වෙනස් වන ආකාරයේ ප්‍රස්ථාරය පෙන්වා ඇත. පහත ප්‍රකාශ සරකා බලන්න. ප්‍රස්ථාරය දීලා තියෙන්නේ මේ වගේ. මේ පැත්තේ තියෙන්නේ x කියන රාශිය. මේ පැත්තේ තියෙනවා y කියන රාශිය. ඒ කොටස කියනවා ප්‍රස්ථාරයේ නිරූපණය වන්නේ අදිතන්තුවක් දිගේ x දිශාවට ගමන් කරන තරංගයක් නම් y යනු දෙන ලද මොහොතකදී තරංගයේ ගමන් කරන දිශාවට ලම්බක දිශාවට තන්තුය අංශක විස්ථාපනයේ විහැක. ඔව්. තන්තුවක විදියට තරංගයක් නම් තන්තුයේ විස්ථාපනය කියන්නේ තන්තුය හොමම තියෙන හැඩයම තමයි තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රකාශය අපිට ගන්න පුළුවන් නිවැරදි ප්‍රකාශයක් විදියට ඒ හරි. ඊළඟට B ප්‍රකාශය කියනවා ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ ජලය මත ගමන් කරන තරංගයක් නම් x යනු කාලයේ විහැක අතර y යනු තරංගයේ ගමන් කරන දිශාවට ජලානුවක විස්ථාපනයේ විහැක. බැ තවදාවත් ජලානුවක් තරංගයේ ගමන් කරන දිශාවට විස්ථාපනය වෙන්නේ නැහැ. හැම වෙලේම ලම්බක දිශාව විස්ථාපනය වෙන්නේ. ඒ නිසා ජලානුවක් තරංගයේ ගමන් කරන දිශාවට විස්ථාපනය කවදාවත් වෙන්නේ නැති කතාවක් B වැරදි. ඊළඟට C කියනවා ප්‍රස්ථාරයෙන් නිරූපණය වන්නේ සරසුලක කම්පනය නම් x යන කාලයේ විහැකිය අතර y යන සරසුලක දැත්තක කෙළවරේ ප්‍රවේගය විය හැකියි. ඔව්. සරසුලක දැත්තක් කරන්නේ සරලාංවර්ති චලිතයක්. සරලාංවර්ති චලිතයක් කරන නිසා එයාගේ දැත්තක ප්‍රවේගය මේ ආකාරයට විචරණය වෙන්න පුළුවන්. අවමයක් උපරිමයක් අවමයක් නැවත ප්‍රතිවිරුද්ධ දිශාවේ අවමයක් ආදී වශයෙන්. ඒ කියන්නේ ඒ සහ C යන පිළිතුරු පමණක් සත්‍ය වේ. පිළිතුරු අංක 3 නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට බලමු 26 වෙනි ගැටලුව. 26 වෙනි ගැටලුව කියනවා ගමන් කිරීම සඳහා භෞතික මාධ්‍යයක් අවශ්‍ය වන්නේ පහත කුමන තරංග වලටද කියලා. මතක තියාගන්න ඕන අපි විද්‍යුත් චුම්බක තරංග වලට ගමන් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් දුරට යාන්ත්‍රික තරංගයක් ධ්වනි තරංගයක් වගේ ගත්තොත් එයාට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. ඔතන තියෙන පළවෙනි පිළිතුර තමයි ආලෝක තරංගය. එයා විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. රේඩියෝ තරංග කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. X කිරණ හතරවෙනි පිළිතුරේ තියෙන X කිරණත් සහ ගැමා කිරණ කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග වලට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන එකම තරංගය තමයි ධ්වනි තරංගය. තුන්වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන් 26 වෙනි ගැටලුවේ නිවැරදි පිළිතුර විදිහට. ඊළඟට බලමු 27 වෙනි ගැටලුව. අන්වයාම තරංගාකාරයට ප්‍රචාරණය වන්නේ අන්වයාම තරංගාකාරයට ප්‍රචාරණය වෙන අපි දන්නේ ධ්වනි තරංග විතරයි. අපි සිලබස් එක ඇතුලේ කතා කරන්නේ ගොඩක් දුරට ධ්වනි තරංග ගැන. ධ්වනි තරංග අනිවාර්යෙන් අන්වයාම තරංග. එතකොට ඔතන තියෙන පිළිතුර වලින් අති ධ්වනි තරංග කියලා කියන්නේ ධ්වනි තරංග වල එක්තරා සංඛ්‍යාතයක් ඉක්මවා ගියාට පස්සේ මිනිස් කනට ඇහෙන්නේ නැති තරම් සංඛ්‍යාතයක හර්ට්ස් 20000කට වඩා වැඩි සංඛ්‍යාතයක් තියෙන අති ධ්වනි තරංග ධ්වනි තරංග වලට තමයි අපි කියන්නේ අති ධ්වනි තරංග කියලා. අදෝ ධ්වනි තරංග කියලා කියන්නේ කනට ඇහෙන්නේ නැති තරම් සංඛ්‍යාතයක් අඩු, ඒ කියන්නේ හර්ට්ස් 20000කට වඩා අඩු සංඛ්‍යාතයක් තියෙනවා. එහෙනම් අදෝ ධ්වනි අති ධ්වනි ධ්වනි කියලා නම් තුනකින් කිව්වට ඔක්කොම ධ්වනි තරංග වලට ගමන් කරන්න මාධ්‍යයක් ඕන. ඒ වගේම අන්වයාම තරංගාකාරයට තමයි ප්‍රචාරණය වෙන්නේ. එහෙනම් අන්වයාම ආකාරයට ප්‍රචාරණය වෙන පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ තුන්වැනි පිළිතුර. ඊළඟට බලමු 28 වෙනි ගැටලුව. 28 වෙනි ගැටලුව කියන්නේ
විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් පහත කුමක් අසත්‍ය වේද පළවෙනි ප්‍රකාශය කියනවා පළවෙනි ප්‍රකාශය කියනවා පළවෙනි විද්‍යුත් සහ චුම්බක ශේෂ්ඨවල දිශාවන් එකිනෙකට ලම්බක වේ ඔව් හරි විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය අහන්නේ දෙවෙනි ප්‍රකාශය කියනවා වේගයේ ප්‍රචාරණය මත වන මාධ්‍ය මත රඳා නොපවති කියලා ආන් රඳා නොපවති කියලා කියන විදියක් විද්‍යුත් චුම්බක තරංග සම්බන්ධයෙන් කුමක් අසත්‍ය වේද කියලා අහන්නේ වේගයේ ප්‍රචාරණය වන මාධ්‍ය මත රඳා නොපවති ඒක දැනට අපි එහෙම තියමු පොඩි ගැටලුවක් තියෙනවා තුන්වෙනි ප්‍රකාශය කියන්නේ ප්‍රචාරණය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍යම නොවේ ප්‍රචාරණය සඳහා ද්‍රව්‍යමය මාධ්‍යයක් අවශ්‍යම නොවේ තිබ්බත් එකයි නැත්ත් එකයි යනවා තරංගයේ තුනක් හරි එතකොට හතරවෙනි ප්‍රකාශයේ තරංගයේ ප්‍රචාරණයේ දිශාව විද්‍යුත් හා චුම්බක ශේෂ්ඨ වලට ලම්බක වේ හතරත් හරි පහ මාධ්‍ය දෙකක් අතර මායි මේදී පරාවර්තනය විය හැකි ඔව් වර්තනයේ පරාවර්තනය ඒවා විද්‍යුත් චුම්බක තරංග වලටත් වෙනවා හැබැයි විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නැති වුණාට යන මාධ්‍යත් එක්ක යාගේ ප්‍රචාරණ වේගය රඳා පවතිනවා ඝනත්වයේ වැඩි මාධ්‍යයක යනකොට විද්‍යුත් චුම්බක තරංග මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග වල වේගය අඩු වෙනවා ගොඩක් තරංග ඝනත්වයේ අඩු මාධ්‍යයක යනකොට මාධ්‍යයක් අවශ්‍ය නොවන තරංග වල තරංග වේගය වැඩි වෙනවා ඒ කියන්නේ පිළිතුරු අංක දෙක වැඩි තරංග වේගය රඳා නොපවතින්නේ රඳා පවතිනවා මාධ්‍ය මත ඒ නිසා හතරවෙනි දෙවැනි පිළිතුර නිවැරදි කියලා අපිට ගන්න පුළුවන් 28 වෙනි ගැටලුවට ඊළඟට 29 වෙනි ගැටලුව කියන්නේ අදි තන්තෝක ප්‍රගමන තීර්යක් ප්‍රගමන තීර්යක් තරංග පිළිබඳව පහත ප්‍රකාශ අතුරින් කුමක් සත්‍ය නොවේද කියලා අහනවා සත්‍ය නොවන අසත්‍ය පිළිතුර අපෙන් අහන්නේ තන්තුවේ අංශුන්ගේ චරිත දිශාව තරංගයේ ප්‍රචාරණය වන දිශාවට ලම්බක වේ. ඔව් හරි. තන්තුවේ දෙවෙනි ප්‍රකාශය කියනවා තන්තුවේ ආතතිය නියත විට තරංග වේගයේ තන්තුවේ එකක දිග ස්කන්ධයේ වර්ගමූලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඔව් තරංග වේගය අපි කියන්නේ v = වර්ගමූල t / m. ආතතිය නියතයි නම් එකක දිග ස්කන්ධයේ m කියලා කියන්නේ එකක දිග ස්කන්ධයේ වර්ගමූලයට වේගයේ ප්‍රතිලෝමව සමානුපාතිකයි. දෙවෙනි ප්‍රකාශයත් හරි. තුන්වෙනි ප්‍රකාශය තරංග මගින් රැගෙන යන ශක්තිය තරංගයේ විස්තරය මත රඳා පවතී. ඔව්. තරංගයේ විස්තරය වැඩි වෙනවා කියලා කියන්නේ එයාගේ ශක්තිය වැඩි වෙනවා. විස්තරය වැඩි වෙනකොට ශක්තිය වැඩි වෙනවා. මේ ප්‍රකාශයත් හරි. ඊළඟට හතරවෙනි ප්‍රකාශය කියන්නේ තන්තුයේ ඇතිවන තරංග පරාවර්තනය කළ නොහැකිය. ආන් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තන්තුවක ඇතිවන තරංග පරාවර්තනය කරන්න පුළුවන් අපි කලින් MCQ වල දෙක කතා කරා තන්තුවක ඇතිවන දෘඪ පරාවර්තනය සහ මෘදු පරාවර්තනය කියන ඒවා ගැන. එතකොට පිළිතුරු අංක 4 තමයි වැරදි පිළිතුරු විදිහට අපිට ගන්න පුළුවන්. ඔතන. සත්‍ය නොවන පිළිතුරු විදිහට. ඊළඟට 30 වෙනි ගැටලුව. 30 වෙනි ගැටලුවේ තියෙන්නේ පහත ප්‍රකාශවලින් කුමක් සත්‍ය නොවේද කියලා. පළවෙනි ප්‍රකාශයේ ලේසර් ආලෝකයේ තීර්යක් තරංග වලින් සමන්විතය. ඔව් හරි. ලේසර් කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් යා තීර්යක් තරංග. ගැමා තීර්යක් තරංග වේ. ඔව් යා විද්‍යුත් චුම්බක තරංගයක් තීර්යක් තරංග. තුන්වෙනි ප්‍රකාශයේ කියනවා පෘථිවි කබල තුලින් ගමන් කරන ප්‍රාථමික තරංග P waves P තරංග. අන්වායාම තරංග වේ. ඔව් අන්වායාම තරංග මතක තියාගන්න ඕනේ මේ තරංග. P තරංග අන්වායාම තරංග කියලා. ඊළඟට හතර කියනවා අතිධ්වනි තරංග අන්වායාම තරංග වේ. අතිධ්වනි තරංග කියන්නේ ධ්වනියේ වැඩි පරාසය. ධ්වනි කියන්නේ අන්වායාම තරංග අනිවාර්යයෙන්ම හතරක් නිවැරදි. පස්වෙනි පිළිතුර වැරදි. FM තරංග අන්වායාම තරංග නෙවෙයි. FM තරංග කියලා කියන්නේ රේඩියෝ තරංග. එයත් විද්‍යුත් චුම්බක තරංගයක්. විද්‍යුත් චුම්බක තරංග සියල්ලම තීර්යක් තරංග. ඒ නිසා 30 වෙනි ගැටලුවට පහ පිළිතුර විදිහට ගන්න පුළුවන්. 31 වෙනි ගැටලුව. පාල ජම්බූල සහ අතිධ්වනි තරංගවල භෞතික ගුණ පිළිබඳ පහත ප්‍රකාශ සරකා බලන්න. ඒ ප්‍රකාශ කියනවා පාර තරංග දෙකේම ශක්තිය වායේ සංඛ්‍යාතයේ මත රඳා පවතී. ඒ ප්‍රකාශය වැරදි. පාර ජම්බූල තරංග කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංගවල මතක තියාගන්න ඕනේ විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය රඳා පවතින්නේ සංඛ්‍යාතයේ මත. හැබැයි යාන්ත්‍රික තරංගයක ශක්තිය රඳා පවතින්නේ විස්තරයේ මත. අනේනම් පාර ජම්බූල තරංගවල ශක්තිය සංඛ්‍යාතයේ මත රඳා පවතිනවා විද්‍යුත් චුම්බක තරංගවල ශක්තිය
සංඛ්‍යාතය මතන දාපවතින නිසා. හැබැයි අතිධ්වනි තරංග කියන්නේ යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග වල ශක්තිය නදාපවතින්නේ විස්තරය මත. විස්තරය මත. මතක තියාගන්න පුළුවන් අපිට අපි දන්නවා ඉදිරියේදී තම කතා කරලා නැතුව ඇති සමහර තමයි ඉදිරියේදී අපි කතා කරන ප්‍රකාශ විද්‍යුත් ආචරණේ ඒ වගේ අවස්ථාවලදී විද්‍යුත් චුම්බක තරංග ශක්ති පැකට් විදිහට යන්නේ ෆෝටෝනයක ශක්තිය HF ගෙන් කියන්නේ සංඛ්‍යාතය මත තමයි නදාපවතින්නේ ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. මේ ප්‍රකාශය කරන තරංග දෙකටම ද්‍රව්‍ය අයනීකරණය කිරීමේ හැකියාව ඇත. බෑ ද්‍රව්‍ය අයනීකරණය කරන්න පුළුවන් විද්‍යුත් චුම්බක තරංග වලට විතරයි යාන්ත්‍රික තරංග වලට බෑ. මේ නිසා මේ ප්‍රකාශය ඇත්තලදී. සී ප්‍රකාශය කියනවා තරංග දෙකම ද්‍රවීකරණය කළ හැකි. ද්‍රවීකරණය පොලරයිසේෂන් කරන්න නම් අනිවාර්යෙන් තීරයක් තරංගයක් වෙන්න ඕන අන්වයම තරංග ද්‍රවණය කරන්න බෑ. සී ප්‍රකාශයක් වලදී පිළිතුරු සියල්ලම අසත්‍ය වේ කියන පස්වැනි පිළිතුරට අපිට යන්න පුළුවන්. පිළිතුරු සියල්ලම නිවැරදි නොවේ. හරි. එහෙනම් අදත් MCQ 10 ඉවරයි. අලුත් වීඩියෝ එකකින් අලුත් MCQ 10ක් එක්කම එතකන් සීරු දිනාටම සුබ දවසක්.